ආයිබන්න කොල හැමෝටම මම මේ වෙලාව ඉන්නේ රුමේනියාවේ ට්‍රාන්ස්ෆගරන්ට් කියන වලස්සු ඉන්න වනන්තරේ. ඉතින් වලස්සු ආවත් කමක් නැහැ කියලා මේ ලංකිනම් වාහනෙන් බහින්නේ බයි. මම මේ වීඩියෝ එක කරන්නේ බැහැලා, මොකද ඔයාලට ලොකු කතන්දරයක් කියන්න. මේ එන ගමනුත් අපිට අර ලංකාවේ තියෙන ආසාවට ඡන්ද උණුසුම නිසා ඒ දේවල් බලබලාවේ මට වලගෙන් අහන්න දෙයක් තියෙනවා, වැදගත් දෙයක්. ඒ තමයි මේ වෙනකොට අපි දැක්ක ගොඩක් YouTube වල වීඩියෝ වල දාලා තිබුණා, රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් ලංකාවෙන් පිට වෙලා තියෙන මේ වෙනකොටම. දැන් ඡන්දෙ තියෙන හෙට, නමුත් අද වෙනකොටම පිට වෙලා. ඉතින් ඔයාලා හිතන්නේ ඒ වගේම ආරංචිය තියෙන හැටියට නාමල් රාජපක්ෂ කියලා කියන්නේ ජනාධිපතිවරණයට තනියම, කියන්නේ රාජපක්ෂ පවුලේ මේ වතාවේ ඉල්ලන, පළවෙනි වතාවට ඉල්ලන තරුණයා. මහලොකු තරුණ කතන්දරයක් නේ කිව්වේ. එතකොට ඔයාලට හිතන්න දෙයක් තියෙනවා, නාමල්ට ඡන්ද දෙන්න හිතන් ඉන්නවා නම්. මේක ඡන්ද ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි, නමුත් මම හිතන්න දෙයක් කියන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා නාමල්ට ඡන්ද දෙන්න හිතන්න, තමන්ගේ බිරිඳගේ ඡන්දෙවත් නැති කෙනෙකුට ඔයාලා ඡන්ද දෙනවා නම් මොලේ පොඩ්ඩක් සුද්ධ කරගන්න, මොලේ පොඩ්ඩක් පරීක්ෂා කරගන්න කියලා කියනවා. මොකද හේතුව, ඒ සාමාන්‍යයෙන් ඔයාලා දන්නව නේද ලෝකෙ වටේ ඉන්න මිනිස්සු කොච්චරනම් ආවද ලංකාවට ඡන්ද දෙන්න. එතකොට අපිටම කැනඩාවෙන් ඉඳන් කෙනෙක් එනවා නම් ලක්ෂ කීයක්ද ටිකට් එක? මහා විශාල ගාණක්. දැන් යුරෝපීය ඉඳන් අපි මගේ පවුල කට්ටිය ගොඩක් අය ගියා, ඒ අයත් ගියේ ලක්ෂ ගණන් විදිහට, ලක්ෂ 4-5ක් ටිකට් එක අප් ඇන් ඩවුන් බැලුවා. එතකොට එක ඡන්දයක් වෙනුවෙන්, එක චූටි කතරයක් වෙනුවෙන් ලක්ෂ 4-5ක් වියදම් කරගෙන ලංකාවට එනවා නම් අපේ ලංකාවේ මිනිස්සු. එතන නාමල් රාජපක්ෂගේ බිරිඳ බාප්පා, අර බාප්පා, මේ බාප්පා, ඒ හැත්ත බුරුත්තම ඡන්දෙට කලින් ලංකාවෙන් පිට වෙනවා නම් ඒ කියන්නේ ඒ තමන්ගේ පුතාට හරි සාම්පුරුෂයාට හරි දෙන්න යන ඡන්දෙත් නොදී තමයි ඒගොල්ලෝ පණින්නේ. ඉතින් ඔයාලා හිතන්න, ඒ අයට ඡන්දෙ දෙන්න කවුරු හරි හිතන් ඉන්නව නම් හෙට දවසේදී ඒ අය දෙවතාවක් හිතලා බලන්න, තමන්ගේ අයගේවත් තමන්ගේ බිරිඳගේවත් ඡන්දයක් නැති කෙනෙකුට ඡන්ද දෙන්න තරම් මොලේ අමාරුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් ඒ අය ගැන හරි කනගාටුයි, අනුකම්පයි. ඒක මෙච්චර කාලයක් මේ තරම් කටු කාලා නේද ඉතිහාසෙම මේ රට බංකොලොත් වෙලා නන්නත්තාර වෙලා තියෙද්දි නාමලට විතරක් නෙවෙයි, ඒ කණ්ඩායමේම තමයි රණවීර වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසේ සෙට් එකම ඉන්නේ. මේ හැම කෙනෙක්ම රටට ද්‍රෝහීකම් කරපු, මේ රට මේ අගාධයට ඇදලා දාපු මිනිස්සු. මේ රට කියන්නේ මම මේ දැන් ඉන්නේ රුමේනියාව නෙවෙයි, ලංකාව ගැන මම මේ කියන්නේ. එතකොට එහෙම මිනිස්සුන්ට ඡන්ද දෙනව නම් දෙවතාවක් හිතන්න, මොකද මේ තමයි ලංකාවේ අනාගතය වෙනුවෙන් අපිට ලැබෙන තන අවසන් අවස්ථාව. මේ තමයි ලංකා ඉතිහාසයේ වැදගත්ම මැතිවරණය එන. ඉතින් මේ මැතිවරණයේදී ඕගොල්ලෝ වරද්ද ගත්තොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට පස්සේදී පසුතැවීමක් හිතේවි, මානසික පසුතැවීමක්. පරදින්නේ නැහැ, දිනනවා ස්ථිරව. මේක අපේ බලාපොරොත්තු දිනනවා, නමුත් ඔයාලට පෞද්ගලික පසුතැවීමක් ඇති. ඉච්චර වාසනාවන්ත දෙයකට මල්වට්ටියට අත ගහන්න අපිට බැරිුණානේ, අපි මල්වට්ටියට පයින් ගැහුවනේ කියලා සිතුවිල්ලක් ඕගොල්ලන්ට අනාගතයේදී එනවාමයි. රටේ අනාගතයේ දිහා බැලුවාම අනාගතයේ රට දියුණු වෙන ඇති, ඔයාලා හැමෝගෙම ජීවිත දියුණු වෙන්නේ. මේකෙදී මේ ඡන්ද දෙන අයගේ විතරක් ජීවිත නෙමෙයි මේ දියුණු කරන්න යන්නේ, ඒ අයට විතරක් නෙමෙයි මේ ලංකාව දියුණු රටක් බවට පත් කරන්න යන්නේ, ඒ ලංකාවේ සියලු දෙනාට, සමස්ත ජනතාවට, අනාගතයේ උපදින්න සමස්ත පරපුරට. ඉතින් ඒ නිසා මේ කතිරේදී ඉතාම කල්පනාකාරී වෙන්න, කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවනම් මේ කණ්ඩායමට, නාමල්ලට, සජිත්ලාට, රනිල්ලාට කවුට හරි ඡන්දයක් දෙන්න කවුරු හරි හිතන් ඉන්නවනම් ඒ හිතාගෙන ඉන්න අය දෙවතාවක් හිතන්න, ඒගොල්ලන්ට එන්න තියෙන ඡන්දත් ඒගොල්ලන්ගේම අයත් මේ වෙලාවේ රට හැරලා යනව නම්, මොකද කම්බ හොරු නිසා ඒ හොරකම් අහුවේ කියලා එහෙම හැරලා යනව නම්, එතකොට ලෝකෙ වටේ ඉන්න මහ විශාල පිරිසක්, ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, ලක්ෂ ගණන් ටිකට් වීදම් කරගෙන තනි ඡන්දයක් තනි කතරයක් වෙනින් ලංකාවට එනව නම්, එතකොට රටට ආදරේ ඒ අයද මේ පිටරටවල ඉඳලා ඡන්ද දාන්නේ නැයිද? හොඳට හිතන්න, මං හැම කෙනෙකුම කියන්නේ විශේෂයෙන්ම අපේ හීනට ඡන්ද දෙන අයටත් වඩා ඒකට නොදී අර අනිත් පැතිවලට, විශේෂයෙන්ම සජිත්ට, රනිල්ට, නාමල්ලට, ඒ අයට ඡන්ද දෙන්න හිතන් ඉන්න අයට කියන්නේ, මොකද ඔයාලට මාර පසුතැවීමක් ඇති වේවි කවද හරි දවසක අපරාධි ඒ මල්වට්ටියට අත ගහන්න අපිට බැරි වුණා. හදවතට දුක, සමහර ඔයාලා බොරු කියන්න පුළුවන් පස්සේ නෑ අපිත් එයාට තමයි දුන්නේ කියලා, නමුත් ඔයාලට හදවතට දැනෙන දේ වළක්වන්න බෑ. ඉතින් රුමේනියාවේ ලස්සන කඳුකරයක වලස්සු කොයි වෙලාවෙ හිටදන්නේ බලබලින් ලංකේ කාර් එකට වෙලා බලන් ඉන්නේ, ලංකේ වාහනය ඇතුළුලා ඉන්නේ, එයා බහින්නේ නෑ බය නිසා. මොකද මේ පාරේ බහින්න එපා කියලා තියෙනවා, නමුත් ඒ වුණාට මේක තවත් ප්‍රමාද කරන්න බෑ. මේ පණිවිඩේ තව රැවෙන්න කලින් මම දාන්න ඕන නිසා තමයි මේ වීඩියෝ පොඩ් කරේ. ඉතින් එහෙමනම් අමතරම සුබ දවසක්, හෙට ඡන්දය. අම්මට ලොරි කාරේ ඕන් ගහගෙන මම බහලා ඉන්න හන්දක් දන්නෙත් නැහැ, මොකද මේ හැරි කෝ එයි බහින්න එපා කියලා තියෙන්නේ.
ඉතිං ඔන්න දැක්කනේ නේද නීති විරෝධී වැඩ කරනවා. නමුත් ඒ තරම්ම උනන්දුවක් තියෙන අපිට අපේ ලංකාවේ දේවල් ගැන, මේ ලංකාවේ ඡන්දය ගැන. මොකද රටේ අනාගතයට අපි ආදරෙයි. එහෙමනම් වාසනාවන්ත අනාගතයක් හෙට උදා වෙනවා. සියල්ලටම සුපපතනවා, හැම දෙයකටම සුපපතන ආදරේ 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 අසීමිතවම ආදරේ අපේ රටට, අපේ රටේ මිනිස්සුන්ට හැමෝටම. එහෙමනම් ඡන්දෙන් පස්සේ හමු වෙමු. මේ චූටි ෂෝට් එක කරේ, පොඩි වීඩියෝ කරේ ඔයාලට මේ පණිවිඩය කියන්න. හෙට දවසේදී කල්පනාකාරීව අපේ හීනි අපේ බලාපොරොත්තුව මොකද්ද කියලා ඔයාලා දන්නවා. අන්න ඒ ඉස්සරහින් ඒ කොටුව ඇතුලේ පුංචි කතරයක් ගහන්න, ඒ හොඳටම ඇති පිස්සු නටන්න එපා, ලොකු කතර ගහන්න එපා, අපි අරකට ආදරේ මේකට ආදරේ කියලා විකාර ලියන්න එපා. ඒ මොනවත් නැතුව කෙලින්ම පුංචි කතරයක් හොඳටම ඇති. ඒ කතරේ තමයි අනාගතයේ තීරණය කරන්න ලංකාවේ. ආයි බොන්න ඔගලන් හැමෝටම සුබ දවසක්, වාසනාවන්ත හිත දවසක් වේවා අපේ සමස්ත ලංකාවට.